दास विस्तुने विषय पेनिदाट ये मिलेच्च पास्कु इरुदिन दास दहना में दी सिद्धवेच्च ये व्यसने अवसान वेला मास पनहक गेवेन दावस मास पनह अतुलत मे व्यसने विंदिते अंट मे पास्कु महा प्रहारे पशुपस हिटपु ये महा मुलकारुवन्व स्वागनीमट थावमा तपोहसत वेलाती है भाई अभी दानवा सत्य खवदाक्वत वलदान बैग के मैं सत्य अभी वलदान लहादन एमनता यातापत करला दान लहादन हम मोहत कम ये विनयमा कारे के इलिए ट मातुएन वाई के ने क अभी विश्वास कर मगर सत्य हम तिससे म जायगान मैं पास कुमार व्यसने मास पनह गेवन कोटे अभी इधरीपत करने ट කැමැතියි මේ මෑතකදී පිටරටකදී සිද්ධ වෙච්ච ප්‍රකාශනයක් සම්බන්ධව අපිට දැනගන්නට වුණ කරුණු සම්බන්ධ මේ ප්‍රකාශනය සිද්ධ කළයි කියලා කියන්නේ අසාද් මෞලානා කියන පුද්ගලයා මොහු ඒ ප්‍රකාශනය ලබා දීලා තියෙන්නේ තමුන්ට ඒ පිටරටකදී ඒ සරණාගත తత్వය උදා කරගන්නටයි කියලා අපිට ආරංචි වෙනවා දැන් මේ අසාද් මෞලානා කියන මේ චරිතය අපිට ඒ ඔහුගේ ප්‍රකාශනය තුලින් ගෙනහැර දක්වන කරුණු ඔස්සේ විග්‍රහයක යෙදෙනකොට මේ පාස්කු මහා ප්‍රහාරය සම්බන්ධව ඔහු ආందోళනාත්මක ප්‍රකාශ කරලා තියෙනවායි කියලා අපිට දැනගන්නට ලැබෙනවා ඒ ආందోళනාත්මක ප්‍රකාශන සම්බන්ධ කරන්නේ ලංකාවේ ඒ නැගිනහිර පළාතේ ඉන්න නායකයෙකුත් බුද්ධ්‍යංශ සම්බන්ධව වැඩ කරන ඒ නිලධාරීන් සම්බන්ධ ඒකම ඒ කරුණු ඔස්සේ පෙනී යනවා දේශපාලන ශේෂ්ත්‍රයේ ඉහළ තැන්වල වැජබෙන අයගේ විස්තරත් ඒ අතර තියෙනවායි කියලා. දැන් අපි දන්නවා මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගිය මාසේ ප්‍රකාශනයක් කරලා තිබිලා තියෙනවා. දැන් අපි මෙහෙම කියන්නේ මේ විස්තර ගැන හොයන්නට කියන ඒ ප්‍රකාශනය මේ මාධ්‍ය හරහා ප්‍රකාශ කරලා ඒ කටයුතු ගැන හොයන පොලිස් කණ්ඩායම් වලට පොලිස් පතිතුමා ඇතුළු ඒ කණ්ඩායම් වලට මේ සම්බන්ධව කටයුතු කරන්න කියලා. දැන් ඔහු අපිව අනිවාර්යයෙන්ම හොයාගෙන එයි මේ කතන්දරය කිව්වට පස්සේ. අපි කියනවා ඔබම හොයාගන්න. මොකද මන්ත්‍රී කෙනෙක් මේ ගැන කතා කරලා තියෙනවා. මේ අසාද් මෞලානා කියන පුද්ගලයා සම්බන්ධ. ඔහුගේ ප්‍රකාශනය දීලා තියෙන්නේ දෙමළ භාෂාවෙන් කියලායි අපිට විශ්වාසය තියෙන්නේ. නමුත් එහි පරිවර්තනයේ දිහා බලපුවම පරිවර්තනය කරපුවම අපිට හැඟෙන කරුණු අනන්තයි අප්‍රමාණයි මේ පාස්කු ව්‍යසනය සම්බන්ධ. ඉතින් අපි ඒවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අතට මේවා ස්ථීර ලෙස ලැබුණාට පස්සේ. නමුත් අපි ප්‍රකාශ කරන මෙහෙම ප්‍රකාශනයක් තියෙනවා අසාද් මෞලානා කියන්නේ අපිට ආරංචි වෙන සැටියට පිල්ලියන්ගේ හිටපු ලේකම් කියන පිල්ලියන්ගේ හිටපු ලේකම් කියන එතකොට මේ මාස 50ක් ගෙවෙන දවසේදී අපිට මේ කරුණු අපි ඉදිරිපත් කරන්නට කැමති මොකද සත්‍ය යට ගහන්න බෑයි කියන ඒ කාරණාව ගැන අපි ඉතාම ඕමනාවෙන් විශ්වාස කරන්නේ. ඒ වගේම අපි ඕමනාවෙන් කියන්නටත් කැමති ඒ සත්‍ය එලිදරව් කරගන්නකම් අපි ක්‍රියාකාරී කියලා නිහඬවන්නේ නැහැ කියලා. එතකොට අපිට එලිදැක්වෙන අපිට දැනගන්නට හම්බ වෙන මිනිස්සු විසින් ප්‍රකාශ කරන කරුණු මං හිතන්නේ ඉතාම සුවිශේෂී. මොකද අපි දන්නවා මේ කරුණු ගැන දන්න අය මේ භූමියේ ඉන්න ඕනේ. මොකද මේ ව්‍යසනය සැලසුම් සහගත කෙරුවනම් වැඩක් හැටියට අපි දකිනවනම් ඒක සැලසුම් සහගත වැඩක් හැටියට ඉදිරිපත් කරපු අය මේ භූමියේ ඉන්න ඕනේ. එම් නැත්නම් මේ අසාද් මෞලානා කියන විදිහට මේ භූමියෙන් පිටහරි ඉන්නට ඕනේ. එතකොට ඒ අය මං හිතන්නේ හෘද සාක්ෂියක් තියන අය නම් හෘද සාක්ෂිය කෑ ගහලා කියන ඒ හඬට අවදි නම් වුණට බෑ මේවා යට ගහන්න. වුණට බෑ මේවා ගැන නිශ්ශබ්ද වෙයි. කවදා හෝ දවසක මේව පත් වෙන බව එළියට එන බව මම හිතන්නේ ඔවුනුත් දන්නවා ඒ සම්බන්ධයේ
දව අවදිවෙන් ඉන්න අපිත් දන්නවා අනිවාර්යයෙන්ම කවදාක්වත් මේ සත්‍ය වසන් කරන්නට හම් වෙන්නේ නැහැ කියන. ඒ සත්‍ය හෙලිදරව් වෙනකන් අපි අවදී. එයයි අපි ඊට ඕනෑකමින් කියන්නට කැමති. එතකොට මේ මාස 50ක් ගෙවෙනකොට අපි දන්නවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර මුල්ම තිබ්බ අදහස මේක මේ මුස්ලිම් අන්තවාදීන් විසින් කරන ලද ඝාතනයක් පමණක් බව මම හිතන්නේ මේ වෙනකොට වෙනස් වෙලා හමාරයි. ඒ වුණා ඒ අයගේ අනිවාර්ය. ඒ අය මේකට වග කියන්න ඕනේ ඒ තමුන් කරපු ඒ විනාශය. නමුත් ඔවුන් පිටිපස්සේ මහා මුලකරුවන් ඉන්නවයි කියන ඒ හැඟීම ඒ අපි ප්‍රකාශ කරපු හැමගෙනාම් ප්‍රකාශ කරපු ඒ කාරණාව මම හිතන්නේ අසත්‍යක් වෙන්නට බෑ. අපිට පෙනෙන ආකාරයෙන් සහ අපි කරාගෙන යන මේ ගවේෂණ සහ විමර්ශන ඔස්සේ එම නිසා අපි ඉතා ඕනෑකමින් නැවත නැවතත් කියනවා මේ වසං කරන්නට හදනවා නම් මොනෑම්ම කණ්ඩායම ඔවුන්ට ඒ දිගටම කරන්නට බෑ. ඒ එළිවෙන දවස කවදා හෝ උදා වෙනකම් අපි අවදියෙන් අපි සීරුවෙන් ඒකයි අපි කියන්නට කැමති. දෙවනුව අපි අපේ සොයා ගැනීම් කීපයක් විශේෂයෙන්ම අපි මේ පාස්කු ඉරුදින සිදුවෙච්ච මහා ව්‍යසනය සම්බන්ධයෙන් ඇති නඩු විභාග ගැන අපි අවදියෙන් ඒවා ඉතාම ළඟින් අපි විමර්ශනාත්මකව අපි හොයලා බලමු අපේ විමර්ශන කණ්ඩායමක් විසින්. එතකොට අපි ඊයේ අපේ වෙබ්සයිට් එකේ අපේ සමාජ මාධ්‍යයේ මුදාහැරියා eastattacks.info කියන සමාජ මාධ්‍යයේ අපි මුදාහැරියා The highlights of 11 main East attack court cases. එතකොට මේ පාස්කු ව්‍යසනය සම්බන්ධව ඇති නඩු විභාග සම්බන්ධව විශේෂයෙන්ම නඩු විභාගයේ 11ක් සම්බන්ධව අපේ විශ්ලේෂණය අපේ සොයා ගැනීම. අපි දන්නවා පාස්කු ව්‍යසනය සම්බන්ධව නඩු විභාග 40 ගාන 42ක් මේ ලංකාවේ වෙන වෙන ස්ථානවල නඩු විභාගයට අරගෙන තියෙනවා. ඉතින් ඒ වලින් අපි 11ක් තෝරගෙන අපි ඊටාම ඕනෑකමින් මේ නඩු සම්බන්ධව ඒ නඩු විභාගයේ සම්බන්ධව මේ කරුණු කාරණා අපි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ඒ නඩු විභාග වලින් එළියට එන පැන නැගෙන නැත්නම් විකාශනය වෙන කරුණු සම්බන්ධව. එතකොට ඒ ගැන ඔබට දැනගන්නට පුළුවන් ඔබ මේ කරුණු කාරණා අපේ ඒ සමාජ මාධ්‍ය ඔස්සේ හොයලා බලන්න. අපිට තේරෙනවා මේ කරුණු ගැන බලාගෙන යනකොට මේකට යුක්තිය හොයාගන්නට මොනතරම් කාලයක් යයිද කියලා. මොනතරම් කාලයක් බලාගෙන ඉන්නට සිද්ධ වෙයිද කියලා. හැබැයි අපිට විශ්වාසයි. අපි තවමත් විශ්වාස කරනවා අධිකරණය හරි ක්‍රියාමාර්ග අරගෙන අපිට ඒ සත්‍ය හෙලිදරව් කරන ස්ථානයක් බවට පත් වෙලා ඒ නිසාම යුක්තිය මේ ව්‍යසනය වෙනුවෙන් ඒ විඳිතයන් වෙනුවෙන් ඉෂ්ට කරන්නට ඒ නඩු විභාග හරහා අවස්ථාව උදා වෙයි කියලා. ඒ අපේ දෙවන කරුණ ඔබ ඉදිරියේ තබන්නට අපි අදහස් කරමු. තුන්වෙනි කරුණ අපි ඉතා ඕනෑකමින් කියනවා මේ නඩු විභාග ගැන එහෙම නැත්නම් මේ විමර්ශන ගැන ඊයේ පෙරේද අපිට දැක්ක පත්‍රවල තියෙනවා පොලිස් සැරෙන් කෙනෙක්ගේ වැඩ තහනම් කළයි කියලා. ඔහු තමුන්ගේ රාජකාරිය හරියාකාරව ඉෂ්ට කළේ නැහැ කියලා. දැන් මේ අර කොමිසම් සභාවල ඉදිරිපත් කරලා තියෙන අනිත් පුද්ගලයෝ සම්බන්ධව තීරණ අරගෙන නැහැ. කෝ තීරණ? එහෙම තීරණ අරන් නැහැ. එයා සම්බන්ධව විමර්ශනය කරන්න ඕනයි කියලා තීරණ දීලා තියෙනකොට ඒවා ගණන් ගන්නවත් නැතුව ඒ පුද්ගලයෝ තමුන්ගේ වැඩ කටයුතු කරාගෙන යනවා. හරියට කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ වගේ. එතකොට අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් අර හැමදාම සිද්ධ වෙනවා වගේ හැම එකක්ම ගලාගෙන යන්නේ පොඩි එකාගේ උළුවේ පොඩි එක හරහා මිටි තැන්වල. ඒකද මේ නොකිය කියන්නේ පාස්කු ව්‍යසනය සම්බන්ධයෙන් ලොකු ලොකු පුටුවල වැජඹෙන අය බේරිලා තෝරුමෝරු බේරිලා
මේ හාල් මැස්ස අවු කරලා ඒ ඇයට දනුවන් දීලා මේ ප්‍රශ්නෙට යුක්තිය ඉෂ්ට කරනවායි කියලා හිතනවනම් මම හිතන්නේ ඒක තරම් විහිළුවට කරුණක් අපි දකින්නේ නැහැ. එම නිසා අපි තා ඕනෑකමින් කියනවා යුක්තිය පස දාලන්නට තියෙනා වූ ආයතනවලට කරුණාකර ඔබගේ වැඩ කටයුත්ත කිසිම බලපෑමකට යට නොවි කරන්නට ධෛර්ය සම්පන්න වෙන්න. ඔබ කරන්නේ ඒ කාර්යයන් මේ සමාජය වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන් ඔබ පඩි ලබන්නේ මේ ජනතාවගේ. එතකොට ඔබට අයිතියක් තියෙනවා ජනතාව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න. එහෙම නැතුව මේ නායකයෝ වෙනුවෙන් කඩේ යන්න නෙමෙයි. එම නිසා අපි තවෝනා කමින් කියනවා මේ පාස්කු වියසනේ සම්බන්ධව හාල් මැස්සෝ විතරක් අල්ලලා ඕනට දනුවම් දීලා තෝරු මෝරුංග බේරලා අරිනවා නම් මම හිතන්නේ ඒ යුක්තිය අපි කවුරුත් පිළිගන්නට කැමති වෙන්නේ නැහැ. ඒ විනිශ්චයන් අපි කවුරුත් පිළිගන්නට කැමති වෙන්නේ නැහැ. ඒ සාධාරණකම් කියන ආදේවල් අපි කවුරුත් පිළිගන්නට කැමති නැහැ. එම නිසා අපි තවෝනා කමින් කියනවා කරුණාකර කරුණාකර දේශපාලන බලපෑම් වලට යට නොවි කළ යුතු දේ කරන්නට ධෛර්ය සම්පන්න වන්න. ඔබගේ නිතිවිය යුතු ඒ සේවය ඔබගේම ජනතාව වෙනුවෙන් කරන්නට ඉදිරිපත් වෙන්න. මොකද කවදා හෝ දවසක ඔබට වෙනවා තමුන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා කියන්න අහන්න මම කලේ හරි දෙයද කියලා. මම කලේ හරි දෙයද කියලා. ඉතින් මේ පාස්කු මහා ව්‍යසනයේට මාස 50ක් පිරෙන මේ අවස්ථාවේදී අපි නැවත නැවතත් කියන්නට කැමතියි අපි නිදාගෙන නැහැ. ක්‍රියාකාරීන් හැටියට මේ සම්බන්ධව අවදියෙන් ඉන්න අය හැටියට අපි ඉතා ඕනෑකමින් කියනවා අපි මේ හැම දෙයක් ගැනම ඉතාම ගැඹුරින් අධ්‍යයනයක් කරනවා ගවේෂණයක් කරනවා. ඒක නවත්තන්න හම්බෙන්නේ නැහැ. ඒක අපි දිගින් දිගටම කරනවා. ඒ ඔස්සේ මේ ජනතාවට මේ ව්‍යසනයට පත්වෙච්ච ඒ විඳිතයන්ට යුක්තිය ලබා ගන්නකම් අපි මේ ගමනේ රැඳෙනවා. අපි ආරාධනා කරනවා යහපත පතන හැම කෙනාටම සාධාරණේ පතන හැම කෙනාටම යුක්තිය සොයාගෙන යන හැම කෙනාටම සත්‍ය එළිදරව් කරන්නට ආස කරන හැම කෙනාටම අත්වැල් බැඳ ගන්න. ඔබ අපි අත්වැල් බැඳගත්තොත් බොරුවට රජ කරන්න අසාධාරණයට රජ කරන්න ඉඩ දෙන්න බෑ. ඉඩ දෙන්නේ නැහැ. එම නිසා අපි අත්වැල් බැඳගනිමු. මේ ව්‍යසනයෙන් පීඩාවටපත් වෙච්ච ඒ විඳිතයන් වෙනුවෙන් නැගී සිටින්නට ඔවුන්ට යුක්තිය ඉෂ්ට කරන්නට අපි සෑදී පෑදී කටයුතු කරමු කියන ඒ ආරාධනාවෙන් මම නිහඬ වෙනවා. ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.